අයිබවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සමිට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථම නවදහනය දවස උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තල වෙත ඊයේ දිනේ කොරෝනා මරණ 25ක් වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාවත් ඊයේ දිනෙන් වාර්තා වෙයි ශ්‍රී ලංකාවේ වේගවත් කොරෝනා ව්‍යාප්තිය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය සංචරණයේ සීමා කිරීමටත් උපදෙස් දිවයිනේ සෑම රජයේ රෝහලකම කොරෝනා ආසාදිතයින් සඳහා වාට්ටු සකස් කිරීමට උපදෙස් ගැබිනි මව්වරුන්ට කොවිඩ් හේතුවෙන් දැඩි අවධානමක් කඩිනමින් මූලිකත්වයේදී එන්නත් ලබා දෙන්න සෞඛ්‍ය අංශය ඉල්ලයි සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩකරන ආයතන ප්‍රධානීන්ටත් වැඩ වර්ධින ලකුණු සෞඛ්‍ය උපදෙස් පිළි නොපැද්දොත් උස්සගෙන යයි රට පුරා මෙහෙයුම් ඉන්දියාවේ සිට ගුවන් මගින් මෙරටට පැමිණීම සම්පූර්ණයෙන්ම තහනම් කරයි ලෝක කොරෝනා ආසාදිතයින්ගෙන් 46%ක් ඉන්දියාවේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි කොළඹ වරායනගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම් පත පිළිබඳ ශ්‍රේෂ්ඨ අධිකරණයේ රහසිගත නිගමනය කථානායකවරයාට රට දියුණු වෙන්න නම් පෝට් සිටි ව්‍යාපෘති අත්‍යවශ්‍යයි SB කියයි වැරදුණු කොල්ලය ඊයේ එක්සත් ජාතීන්ගෙන් සහය ඉල්ලු සජිත් අද කැනඩාවේ සහය ඉල්ලයි සේවා කාලය අවසන් වන නීතිපති දප්පුලිට කැනඩාවේ තානාපති දුහුරය පත්වීම ලබා දීම ගැන සතුටුයි ඒත් බාර ගන්න බෑ නීතිපති දන්වයි ප්‍රථමයෙන් දේශීය පුවත් පවතින කොවිඩ් තත්ත්වය පැතිරීම පාලනයට හැකි ඕනෑම ආකාරයකින් ශ්‍රී ලංකාවට සහාය දීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සූදානම් බව ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිත වෛද්‍ය ඔලිවියා නිවෙරස් මහත්මිය පවසනවා මේ අතර දිනක් තුළ මෙරටින් වාර්තා වූ දෛනික වැඩිම කොවිඩ් මරණ සහ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව ඊයේ දින වාර්තා වූ බවයි සෞඛ්‍ය අංශය සඳහන් කළේ අද දින මේ දක්වා මෙරටින් දව කොරෝනා ආසාදිතින් 1305ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශබින්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා රට පුරා දෛනික කොවිඩ් ආසාදිතයින් සීක්‍රෙන් වාර්තා වීම හමුවේ සංචරණ සීමා පැනවීම හෝ රට සම්පූර්ණයෙන් වසා දැමිය යුතු බව සෞඛ්‍ය ශාස්ත්‍රයේ බොහෝ අංශ පවසනවා නමුත් නිසි තීන්දුව తీරන නොගැනීම හා පමා වීගත් තීන්දුව తీරන හේතුවෙන් ශ්‍රී ලංකාවත් විශාල මහනුවරක් වීම වැඩි ඈතක නොවනු ඇති බවයි සාමාන්‍ය සමාජයේ මතය වී ඇත්තේ වගකිව යුතු පාර්ශවයන් තීන්දුව తీරන ගැනීම ප්‍රමාද කර ඇති බවට බොහෝ චෝදනා එල්ලෙමින් පවතින පසුබිමක ලෝක සෞඛ්‍ය සංවිධානය ශ්‍රී ලංකාවේ පවතින අවදානම් තත්ත්වය පිළිබඳ සැලකිල්ලට ගනිමින් සංචරණ සීමා පැනවීම කෙරෙහි අවධානය යොමු කරන ලෙස ඉල්ලා තිබෙනවා ශ්‍රී ලංකාවේ ලෝක සෞඛ්‍ය සංවිධාන නියෝජිත වෛද්‍ය ඔලිවියා නිවාරෙස් සිය ආයතනය වෙනුවෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ ශ්‍රී ලංකාවට වඩාත් අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් අතළඟ බවයි globally Cases of COVID-19 have increased dramatically. ගෝලීය වශයෙන් පැතිර යන කොවිඩ් වෛරසය මුළු ලෝකෙටම බලපාලා තියෙනවා. බොහෝ අර්බුදකාරී අවස්ථාවක් බවට පත් වෙලා ශ්‍රී ලංකාවටත් එහි ප්‍රබල බලපෑමක් එල්ල වෙලා තිබෙනවා. මෙහි ව්‍යක්තිය වර්ධනය කිරීමට රාජ්‍ය සෞඛ්‍ය අංශ වගේම බොහෝ පිරිස් කටයුතු කරනවා. ඇත්තටම වෛරසය පාලනය කිරීමට හැකි ඕනෑම ආකාරයකින් ශ්‍රී ලංකාවට සහාය දීමට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ එක්සත් ජාතීන් සූදානම්. නමුත් සෞඛ්‍ය සේවකීන්ට ආරක්ෂක හමුදාවට සහ අනිකුත් පළාත් පාලන ආයතන වලට මෙය තනිවම පාලනය කරන්න බෑ. ඉතින් සංචරණ සීමා පැන මේ මොහොතේ වසංගතයේ පාලනය කිරීම සඳහා අත්‍යවශ්‍යයි. ඒ නිසා මේ පිළිබඳව අවධානය යොමු කරමින් ජනතාව සිය සංචරණයේ සීමා කළ යුතුයි. මේ අතර මෙරට COVID-19 වෛරසය ආසාදිනේ වී සිටු වූ තවත් මරණ 25ක් පිළිබඳව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ දින අවස්ථා දෙකකදී නිවේදනය කළා. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 734ක් ලෙසයි. අකණ්ඩව තෙවන දිනටත් දෛනික කොවිඩ් රෝගීන් 1900 සීමාව ඉක්මවා ගොස් ඊයේ දිනත් මෙරටින් ආසාදිතින් වාර්තා වුණා. ඒ අනුව ඊයේ දින පමණක් වාර්තා වූ කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 1939ක් වන අතර එය මෙරටින් මෙතෙක් වාර්තා වූ දෛනික වැඩිම කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවයි. ඉන් රෝගීන් 42 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් වන අතර ඉතිරි ආසාදිතින් 1897 දෙනා දේශීයව හඳුනාගත් ආසාදිතයින්. ඒ අතරින් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව සටහන් වන්නේ 498ක් ලෙසයි.
ඉන්කොළඹ නගර සභා සීමා බල ප්‍රදේශයෙන් කොවිඩ් රෝගීන් 34 දෙනෙක් හා කොළඹ දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ 28කින් කොවිඩ් රෝගීන් 464 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 387ක්, කළුතරින් 377ක්, ගාල්ලින් 46ක්, මාතරින් 50ක්, හම්බන්තොටින් 36 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. කෑගල්ලෙන් ඊයේ දින වාර්තා වී ඇති කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 24ක් වන අතර රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 44ක්. බදුල දිස්ත්‍රික්කයෙන් හා මොනරාගල දිස්ත්‍රික්කයෙන් එක් කොවිඩ් රෝගියෙකු බැගින් වාර්තා වී තිබෙනවා. මාතලින් 83ක්, මහනුවරින් 58ක්, නුවරඑලියෙන් 24ක්, අම්පාරෙන් 17ක්, මඩකලපුවෙන් 11ක් හා ත්‍රිකුණාමලෙන් 13ක්ද වාර්තා වී තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 78ක්, අනුරාධපුරෙන් 38ක්, පුත්තලමින් 11ක් හා කුරුණෑගලින් 41ක්ද වාර්තා වී ඇති අතර වවුනියාවෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 14ක්. මුලතිව් දිස්ත්‍රික්කයෙන් එක් කොවිඩ් ආසාදිතයෙකු හා කිරිනොච්චින් කොවිඩ් රෝගීන් 7 දෙනෙකුද වාර්තා වී තිබෙනවා. යාපනයෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 37ක්. එය අනුව ඊයේ දින දිස්ත්‍රික්ක 24කට අයත් ප්‍රදේශවලින් මෙලෙස කොවිඩ් රෝගීන් තහවුරු වී ඇති බවයි සෞඛ්‍යංශය ප්‍රකාශ කළේ. පාදුක පොලිස් වසමේ හුදකලා කර ඇති උග්ගල්ල ග්‍රාම නිලධාරී වසමේ පුද්ගලින් 200 දෙනෙකු සඳහා සිදු කළ PCR පරීක්ෂණ අතරින් පුද්ගලින් 40 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. අම්බලන්ගොඩ පෝරඹේ ප්‍රදේශයේ පුද්ගලින් 12 දෙනෙකුද කොවිඩ් රෝගීන් බවට තහවුරු වී ඇති බවයි සෞඛ්‍යංශය ප්‍රකාශ කළේ. බණ්ඩාරවිල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් දෙදෙනෙකු කොවිඩ් රෝගීන් ලෙස තහවුරු වීමත් සමග එම කාර්යාල පරිශ්‍රයේ තාවකාලිකව වසා දමා තිබෙනවා. ඌව පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්යාලය, දිස්ත්‍රික් මාර්ග සංවර්ධන අධිකාරියේ කාර්යාලය හා ප්‍රාදේශීය මාර්ග සංවර්ධන කාර්යාල පරිශ්‍රයේද තාවකාලිකව වසා දෙමුනේ එහි සේවය කළ සේවකීන් දෙදෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වීමත් සමගයි. තේමණ්ඩලයේ බණ්ඩාරවිල ප්‍රාදේශීය කාර්යාලයේ ප්‍රධානියා ඇතුළු තවත් පුද්ගලින් දෙදෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී ඇති බවයි සෞඛ්‍යංශ ප්‍රකාශ කළේ. ගාල්ල බද්දේගම ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් තුලින් කොවිඩ් රෝගීන් 65 දෙනෙකු වාර්තා වී ඇති අතර ඒ හේතුවෙන් අදාළ කර්මාන්ත ශාලාව වසා දැමීමටයි සෞඛ්‍යංශ අද කටයුතු කළේ. පවතින වසංගත තත්ත්වයේ හමුවේ නුවරඑලිය හා ත්‍රිකුණාමල යන දිස්ත්‍රික්කවලට අයත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් අද උදෑසන 6:25 සිට හුදකලා කෙරෙනු බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ අනුව නුවරඑලිය දිස්ත්‍රික්කයට අයත් කොත්මලේ පොලිස් බල ප්‍රදේශයේ පණම් ගම්මන ග්‍රාම නිලධාරී වසමත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් ත්‍රිකුණාමලේ පොලිස් බල ප්‍රදේශයේ සුබත්‍රා ලංකාර මාවත මෙලෙස හුදකලා කෙරුණා. මේ වෙන විට දිස්ත්‍රික්ක 14කට අයත් ග්‍රාම සේවා වසම් 101ක් හුදකලා කර ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. මේ අතර COVID-19 වෛරසයේ මර්ධනය කිරීම සඳහා ලබා දෙන රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් 5 එන්නත මහජනතාවට එන්නත් කිරීම අද ආරම්භ වුණා. ඒ අනුව ගොතඩුව ප්‍රදේශයේ පදිංචිව සිටින වයස අවුරුදු 30ත් 60ත් අතර වයස් කාණ්ඩවල පුද්ගලයින්ට එන්නතේ පළමු මාත්‍රාව ලබා දීම සිදු කෙරුණා. කොරෝනා රෝගයට ඇතිරීම වැළැක්වීම සඳහා දැනට තියෙන එන්නත් බැලුවට පස්සේ ලෝකේ තියෙන ඉතාම ආරක්ෂාකාරීම එන්නතක් හැටියට රුසියානු ස්පුට්නික් එන්නත සැලකෙනවා. මේක මාත්‍රා දෙකක්. මේ මාත්‍රා දෙකට ලබා දෙන එන්නත් දෙක වර්ග දෙකක් ස්පුට්නික් එන්නතේම ආකාර දෙකක් හැටියට තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. සති 3ක පරතරයකින් යුතුව තමයි මේ එන්නත් මාත්‍රා දෙක ලබා දෙන්නේ. ඒ කියන්නේ අද එන්නතේ පළවෙනි මාත්‍රාව ලබා දෙන අයට තව සති 3කින් දෙවෙනි මාත්‍රාව ලබා දෙන්න අපි සූදානම් කරලා තියෙනවා. පවතින තත්ත්වය සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ පළ කළේ මෙවන් අදහසක්. මේ වෙනකොට කොවිඩ් 19 ලංකාව පුරා දැඩි ලෙස ව්‍යාප්ත වෙමින් පවතින විශේෂයෙන් පසුගිය දින 9ක කාලයක්ම දහස ඉක්ම වූ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම දැන් මේ මොහොත වෙද්දී බොහෝ ආයතන වැඩබිම් රාශියක්ම ආසත්වේ වාර්තා වෙනවා විශාල ප්‍රමාණයෙන්. ඒ නිසා ඉතාමත්ම කණගාටුදායක තැනකට රට තල්ලු වෙමින් තියෙනවා. අපිට නොයෙකුත් පැමිණ ලැබෙමින් පවතිනවා රාජ්‍ය ආයතන, විශ්වවිද්‍යාල සහ පෞද්ගලික ආයතන වලින් අනවස උත්සව සංවිධානය කරන ඒ වගේම හමුවීම් සේවක හමුවීම් සහ රැස්වීම් සංවිධානය කරනවා කිය. දැනට ලංකාවේ පවතින නීතිමය තත්ත්වය අනුව කිසිසේත් කිසිම රාජ්‍ය ආයතනයකට හෝ පෞද්ගලික ආයතනයකට තමන්ගේ සේවකීන් එකතු කරලා කිසිදු සේවක හමුවක් රැස්වීමක් හෝ දැනුවත් කිරීම වැඩසටහනක් පැවැත්වීමේ හැකියාව නැහැ. ඒ පිළිබඳව දැනට ඇත්තටම නවත්වපු නීති තහනම් කරපු නීති සෞඛ්‍ය අධික ජනරාල්වරයාගේ මාර්ගෝපදේශ මගින් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අපි කාරුණිකව ඉල්ලනවා බොහෝ රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන සහ වැඩබිම් රාශියක ආසාදිතව පාලනය කරගත
නොහැකි මට්ටමින් මහා පරිමාණයෙන් වාර්තා වෙන නිසා කිසිදු අවස්ථාවක තමන්ගේ සේවකයන් එකතු කරලා රැස්වීමක් සම්බන්ධනයක් හෝ උත්සවයක් පැවැත්වීම සංවිධානය කරන්න එපා කියලා යම් විදිහකින් එහෙම දෙයක් අනාවරණය වුණොත් ඒ ආයතන ප්‍රධානියට එරෙහිව නිරෝධායන ආඥාපනත ප්‍රකාරව නීත්‍යානුකූලව මහේස්ත්‍රාත් අධිකරණ ඉදිරියේ නඩුපවරණ කටයුතු කරනවා කියන එකත් අවධාරණය කරනවා. මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදිනිය මහතාද පවතින COVID-19 වසංගත තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පළ කළා. කොරෝනා වෛරසය ආපු වෙලාවේ අපි රජයට ඉල්ලීමක් කරා මේ රට සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කියන තත්ත්වයට ගෙනහිල්ලා මෙය පාලනය කරන්න කියලා කලින් කියලා ඊට පස්සේ එතනින් එළියට එන විදිය එක්සිට් ස්ට්‍රැටජි එක නැත්තම් රට නැවත නව සාමාන්‍යකරණයට එළඹීම ගැන කියලා තියෙනවා. ඒ ක්‍රමවේදයේ රෝගීන් අසු වෙන කලාපවල නිල දත්ත මත පදනම් වල කටයුත්ත කරන්න. ඒ සඳහා තමයි වසංගත රෝග ඒකකය කියන ඒකකයේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉන්නේ. ඒ රෝගීන් පිළිබඳ නිල දත්ත අනුව ඒ අය තමයි නිර්දේශ කරන්න අවශ්‍ය මොන කලාපද වහන්නේ කියලා. විශාලම කලාප ප්‍රමාණයක් වහන්න වෙනවා. යම් කිසි කාර්යක්ෂමතාවයේ ගැටලුවක් නිසා තමයි විවිධ පුද්ගලයන් විවිධ ආකාරයේ අදහස් පළ කිරීම මාධ්‍ය ඔස්සේ සිද්ධ වෙන්නේ. ඒ මත තීරණ ගන්න බෑ. තීරණ ගත යුත්තේ නිල දත්ත මත කියන එකයි මෙතනදි මට කියන්න තියෙන්නේ. ඇඳන් 5000කින් සමන්විත ආයුර්වේද රෝහල් පද්ධතිය කොවිඩ් රෝගීන් පාලනය කිරීම සඳහා යොදා ගැනීමට තීරණාත්මක සාකච්ඡාවක් රාජ්‍ය මාත්‍ය සුදර්ශනී ප්‍රනාන්තුපුල්ලේ මහත්මිය සහ රාජ්‍ය මාත්‍ය සිසිර ජයකුඩි මහතා අතර පැවැත්ුණා. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී රෝගීන්ට අගතියක් නොවන පරිදි තීන්දුව තීරණ ගැනීමේ වැදගත්කම අමාත්‍යවරිය විසින් මෙහිදී පෙන්වා දුන් අතර දෙපාර්ශ්වයේ එක්ව කටයුතු කිරීමේ ක්‍රමවේදය සකස් කර ගැනීමට මෙහිදී උපදෙස් ලබා දුන්නා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මූලික අධීක්ෂණ යටතේ ආයුර්වේද රෝහල් අතරමැදි සත්කාරක සේවා මධ්‍යස්ථාන ලෙස භාවිතා කිරීමටද මෙහිදී එකඟතාවය හිමි වුණා. කොවිඩ් රෝගීන් හැසිරවීම පිළිබඳව මූලික පුහුණුවක් ආයුර්වේද වෛද්‍ය කාර්යමණ්ඩලයට ලබා දීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටතේ වෛද්‍ය නිලධාරීවරයෙකුගේ අධීක්ෂණය යටතේ ආයුර්වේද අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වා ගැනීමටත් කොවිඩ් පාලනයට අවශ්‍ය මූලික පහසුකම් ලබා දීමටත් මෙහිදී එකඟතාවය හිමි වුණා. මෙම මධ්‍යස්ථානවල සිදු කරන ප්‍රතිකාර පිළිබඳවද සාකච්ඡා වූ අතර එහිදී රෝගියාගේ කැමැත්ත මත ආයුර්වේද හෝ බටහිර ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමටද යෝජනා වුණා. මේ අතර ඉන්දියාවේ සිට මෙරටට පැමිණෙන ගුවන් මගියෙකුට ශ්‍රී ලංකාවට ඇතුළු වීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර ඇති බවයි සිවිල් හා ගුවන් සේවා අධිකාරිය ප්‍රකාශ කළේ. මේ අතර කොවිඩ් මර්ධන මාර්ගෝපදේශ අනුව යමින් දිවයින පුරා ක්‍රියාත්මක වන සුරාපතු බලපත්‍රලත් ස්ථාන ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සුරාපතු කොමසාරිස් ජෙනරාල්වරයා විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව සුරාබදු ආර්.බී. 4 බලපත්‍රලත් ස්ථාන නියමිත වේලාවන් තුල පමණක් ක්‍රියාත්මක කළ හැකි අතර සෙසු බලපත්‍රලාභී ස්ථානයන් නැවත දිනුම් දින තුරු ක්‍රියාත්මක නොකිරීම හා නියම කරන ලද කාල වේලාවන්ට අනුව ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දී තිබෙනවා. ගෝලීය කොවිඩ් වෛරසයේ හමුවේ අසල්වැසි ඉන්දියාවට දැඩි බලපෑම එල්ල වී ඇති පසුබිමක දිනක් තුල හඳුනාගත් දෛනික වැඩිම කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව එරටින් ගත වූ පැය 24 තුලදී වාර්තා වුණා. එලෙස වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 412,618ක් වන අතර ඊයේ දින පමණක් කොවිඩ් ආසාදිත මරණ 3,982ක්ද වාර්තා වී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. ඒ අනුව ලොව කොවිඩ් රෝගීන්ගෙන් 146% ප්‍රමාණයක් ඉන්දියාවෙන් වාර්තා වන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ. එසේම ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ලොව කොවිඩ් ආසාදිත මරණවලින් 4%, එනම් 125% ප්‍රතිශතයක් ඉන්දියාවෙන් වාර්තා වන බවයි. මේ වන විට ඉන්දියාව මුහුණ දී ඇති කොවිඩ් වසංගත තත්ත්වය නේපාලයටද පැතිර යමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා කරනවා. එරටින් වාර්තා වී ඇති රෝගීන් 57 ගුණයකින් වර්ධනය වී ඇති අතර ආසාදිතින් හඳුනා ගැනීම සඳහා සිදු කරන පරීක්ෂණ 44% ප්‍රමාණයකින් ආසාදිතින් වාර්තා වන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. රජයේ ප්‍රධාන සෑම රෝහලකම කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා වාට්ටු කිහිපයක් වෙන් කිරීමට මේ වන විට උපදෙස් ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසනවා. එය අද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී.
මේ කොවිඩ් 19 එන්නත ලබා ගත්තත් සමහර විට කෙනෙක් ආසාදිතයක් වෙන්න පුළුවන් ඒ නිසා තමුන්ට යම්කිසි රෝග ලක්ෂණයක් ආවොත් ඒ වගේ කෙනෙක් ඒ වෛද්‍ය උපදෙස් ලබාගෙන අවශ්‍ය නම් PCR පරීක්ෂණ සිදු කළ යුතුයි එන්නතත් සමග තමුන්ට ප්‍රතිශක්තිකරණය ආවේ නැතුව සමහර විට තමුන් රෝග ලක්ෂණ නැතුව ආසාදිතයක් වෙන්න පුළුවන් ඒ නිසා තවත් කෙනෙකුට මේක පැතිරෙන්න පුළුවන් රජයේ තියෙන ප්‍රධාන සෑම රෝහලකටම අපි දැනුම් දීලා තියෙනවා තමුන්ගේ රෝහලේ කොවිඩ් 19 ප්‍රතිකාර සඳහා වාට්ටු කිහිපයක් වෙන් කරන්න කියලා මීට කලින් එහෙම තිබුණේ නැහැ අපි මීට කලින් කළේ ඒ වගේ රෝහල්වල රෝගීන් හඳුනාගත්තාම කොවිඩ් 19 ආසාදිත රෝහලකට මාරු කරයි මේ. නමුත් මේ අවස්ථාවේදී රෝගීන් විශාල වශයෙන් වාර්තා වෙන නිසා ඔවුන්ව වහම කළමනාකරණය කරන්න අවශ්‍ය වෙන නිසා අපි ඒ රෝහල් හැම එකකටම දැනුම් දීලා තියෙනවා මේ අවස්ථාවේදී කොවිඩ් 19 රෝගී ආසාදිතයකව ප්‍රතිකාර කිරීමට අවශ්‍ය වාතාවරණය සකස් කරන්න කියලා තියෙන දැඩි සත්කාරයේ එකකවල ඇඳන් කොවිඩ් 19 රෝගීන් සඳහා වෙන් කර ගැනීම ඒ වගේම තවත් අලුතින් ඇඳන් වැඩි කිරීම ඒ කටයුතු දෙකම සිද්ධ වෙනවා. දවසකට එකපාරම 1500ත් 1900ත් අතර ප්‍රමාණයක් වාර්තා වුණාම ඔවුන්නන් වහම රෝහලට ගෙන යෑමේදී යම්කිසි විදියකින් කාලයක් ගත වෙනවා මොකද මේක ඇවිල්ලා එක ක්ෂණික කාරණයක් නෙවෙයි ඒ රෝගියාගේ රෝග තත්ත්වය අපි හඳුනා ගන්න ඕන රෝග ලක්ෂණ සහිත කෙනෙක්ද රෝග ලක්ෂණ රහිත කෙනෙක්ද බෝ නොවන රෝග සංකූලතා තියෙනවද කියලා ඒ අනුව තමයි අපි කොයි වගේ රෝහලකටද ඇතුල් කිරීම සුදුසු කියලා තීරණය කරන්නේ ඒ ක්‍රියා දාමයේදී යම්කිසි විදියකින් මේ විශාල ප්‍රමාණයක් අපි ප්‍රවාහනය කරන නිසා සමහර ස්ථානවලදී ප්‍රමාවක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවලදී අපි කියන්නේ කලබල වෙන්න එපා, බය වෙන්න එපා. ගෙදර ඉන්න, පවුලේ ඉන්න අනිත් අයගෙන් වෙන් වෙලා හැකිතාක් දුකට තනියම ඉන්න. ගැබිනි සමය තුළ ඔබට අවදානම් රෝග ලක්ෂණයක් හෝ සංඥාවක් මතු වුනොත් නොපමාව වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු විය යුතුයි. ගැටලුවක් මතු වුවහොත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ මගින් ක්‍රියාත්මක කරන සුවසැරිය 19.99 දුරකථන අංකයට අමතා ඍජුවම වෛද්‍යවරයෙක් හෝ වෛද්‍යවරියක් ඇමතිය හැකියි. ඒත් එක්කම ඔබට නිරෝධායනී වීමට උපදෙස් ලබා දීලා තියෙනවා නම් පවුල් සෞඛ්‍ය නිලධාරීන්ට දැනුවත් කළ යුතුයි. ලංකාවේ තියෙන එක වෛද්‍ය ක්‍රමයක් නෙමෙයි. අපිට පැණි නිර්දේශ කරන්නවත්, කරල් නිර්දේශ කරන්නවත් එවැනි හැකියාවන්නේ. අපිට නිර්දේශ කරන්න පුළුවන් ඖෂධ නියාමන අධිකාරියටදී නිර්දේශිත දේවල් විතරයි. නමුත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ලංකාවේ තිබෙන අනිත් වෛද්‍ය කර්මයන් ලංකාවේ කරන්න බෑ කියන එක. දැනට සමහර තැන්වල තීන්දුව ගැනීමේ ප්‍රමාදයක් පේන්න තියෙනවා. ඒ නිසා තමයි අපි පැහැදිලි කරලා අධිකරණ ජනාධිපතිතුමාට කරුණු 11ක් සහිතව මේ සම්බන්ධව දැනුවත් කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා අපි ඉද්දත් සංගමයක් කියලා ප්‍රකාශ කරන මතය මේ රටේ ක්‍රියාත්මක වෙයි කියලා. රෝදායන පනත තුලින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමාට ඒ බලය ලබා දීලා තියෙන්නේ වසංගත රෝගය තත්ත්වයක් තුළ ඒ වසංගත රෝගය පාලනය කිරීම සඳහා අවශ්‍ය උත්තේජනය ලබා දීම සඳහා. මේ වෙනුවට දරුණු තත්ත්වයකට රට ගමන් කරන තැනකට පත් වෙලා තියෙනවා. ඉතාමත්ම බැරෑරුම් අඩවියක රටක් වශයෙන් අපි ඉන්නේ. ඒක පාලනය කර ගැනීමට මේ වෙනුවට සෞඛ්‍යාංශ, ආරක්ෂකාංශ, රජය, සෞඛ්‍ය අමාත්‍යාංශ ඇතුළු මේ සියලුම දෙනා දැඩි වෙහෙසක් දරනවා. මේ විද්‍යාවෙන් තොර එහෙමත් නැත්නම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතියට ලක් නොවිච්ච නිල නොලත් දේවල් වෙනවා නම් ඒ වැළැක්වීම කියන එකත් මේ කොවිඩ් පාලනයේ තියෙන තවත් එක් අංගයක් තමයි. වසංගත රෝගාංශයේ මේ දත්ත ලබාගෙන දත්තවල නම්බර් කියලා නැත්නම් අංක ගණිතයක් කරලා හරිය එතනින් එහාට ගිහිල්ලා මේ දත්ත මත පදනම් වූ විශ්ලේෂණ රට තුළට ඉදිරිපත් කර යුතුයි. ප්‍රෙග්නන්ට් අම්මලා එක්කෙනෙක්වත් දැඩි සත්කාරයකට ඇතුල් කරන්න ඕනේ නැහැ පළවෙනි සහ දෙවෙනි එකේ. තුන්වෙනි දැන් ඇවිල්ලා තියෙන තත්ත්වය ඊට වැඩිය වෙනස්. දැන්ට එන අම්මලා ගොඩක් ලක්ෂණ ගත්තොත් ගොඩක් වැඩියෙන් තියෙනවා. උදාහරණයක් විදිහට කැස්ස, ගුරේ වේදනාව, ඇඟ රිදෙන එක සමහර අම්මලා එක පාටම හුස්ම ගන්න අමාරු වෙලා දැඩි සත්කාර ඒකක වලට යොමු කිරීමේ ප්‍රවණතාවය වැඩි වෙලා තියෙනවා. එංගලන්තයේ රාජකීය ප්‍රසවහා නාරිවේද විද්‍යායතනයෙන් යොමු කරලා තියෙන්නේ Joint Commission on Vaccination and Immunization කියලා ආයතනයක් ඒකෙන් නිර්දේශ කරලා තියෙනවා වැක්සිනේෂන් රාජකීය වෛද්‍ය විද්‍යායතනයෙන් දීපු රෙකමෙන්ඩේෂන් එක විද්‍යාත්මක ලියවිල්ලක් මේක වැක්සින් එක දෙන්න කියලා තමයි කියන්නේ. ඉතින් වැක්සින් එක අපි කියනවා දෙන්න මේ ප්‍රශ්නේ සෑහෙන විසඳන්න පුළුවන් වැක්සින් එකෙන්. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විට පොලිසිය විසින් විශේෂ මෙහෙයුම් දිවයින පුරා ක්‍රියාත්මක කර තිබෙනවා. ඊයේ දිනේ නිරෝධායනයට අදාළ මෙහෙයුම් ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක කර තිබෙනවා. මුහුණු ආවරණ නොපැළඳි දුරස්ථභාවයේ තබා නොගත් පුද්ගලයන් 238 දෙනෙක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පැය 24 කාලෙත් ඔබ ලංකාවේ කුමන ප්‍රදේශයක හිටියත් කුමන ප්‍රදේශයක සංචරණය සිදු කළත් ඒ සෑම අවස්ථාවකදීම මුහුණු ආවරණ පැළඳීමට කටයුතු කරන්න. එම හුදෙකලා කරන ලද ප්‍රදේශවල සිටින පුද්ගලයන් එම ප්‍රදේශයේම රැඳී සිටිය යුතුයි. ඒ වගේම පිටස්තර පුද්ගලයන් එම ප්‍රදේශය තුළට නොයා යුතුයි. මේ සම්බන්ධයෙන්ද ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක
ක්‍රියාත්මක කිරීමට සිදු වෙනවා. ඊයේ දින බස්නාහිර පළාත තුල සවස 4 සිට 7 දක්වා පැය 3 කාලයක් තුල විශේෂ මෙහෙයුමක් සිදු කර තිබෙනවා. පාරිභෝගික සේවා සපයන ආයතන 2103ක් පමණ පරීක්ෂාවට ලක් කර තිබෙනවා. මෙම ස්ථානවල සිටි පුද්ගලයන් 3473ක් පමණ පරීක්ෂාවට ලක් කර තිබෙනවා. මේ පරීක්ෂණවලදී බොහෝ පිරිසකට මුහුණු ආවරණ නොපැළඳීම ඒ වගේම නිසිලස නොපැළඳීම සම්බන්ධයෙන් අවවාද කර තිබෙනවා. කෙසේ වෙතත් ඉතා තදබල ලෙස නිරෝධායන රීති උල්ලංඝනය කළ මුහුණු ආවරණ නොමැතිව සිටි පුද්ගලයන් 7 දෙනෙක් පමණ අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ මෙහෙයුම අද දිනේ සවස් කාලයේදී ක්‍රියාත්මක කිරීමට නියමිතයි. රටතුල පවතින කොවිඩ් වසංගත තත්ත්වයත් සමග ජනතාව අනුගමනය කළ යුතු සෞඛ්‍ය උපදෙස් පිළිබඳව තොරතුරු ඇතුළත් මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේලු ගුණවර්ධන මහතා විසින් පසුගිය දා නිකුත් කළා. කෙසේ වෙතත් ජනතාව එම උපදෙස් පිළිපැදීමකින් තොරව කටයුතු කරන ආකාරයයි මෙවන විට දක්නට ලැබෙන්නේ. රටතුල පවතින කොවිඩ් වසංගත තත්ත්වයත් සමග නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලින් සොයා මෙවන විට පොලිසිය විසින් විශේෂ මෙහෙයුම් දිවයින පුරා ආරම්භ කර තිබෙනවා. මේ එලෙස ආරම්භ කර ඇති මෙහෙයුම් සමග පාරිභෝගික සේවා සපයන ස්ථානවල පිළිපැදිය යුතු උපදෙස් පිළිබඳව කිසිදු තැකීමකින් තොරව ක්‍රියා කරන වෙළඳුන්ද අපට දක්නට ලැබුණා. මෙතර නිට්ටම්බු ප්‍රදේශයේ ලැගුම්හල් සෝදිසි කිරීමක් සිදු කර ඇති අතර එහිදී සෞඛ්‍ය උපදෙස් වලින් තොරව පවත්වාගෙන ගිය ලැගුම්හලක් වසා දැමීමට සෞඛ්‍යංශ පියවර ගෙන තිබෙනවා. මේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ වෙළඳසැල් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂා කළ ආකාරයයි. අපි කඩේකට ගියාම විශේෂයෙන් මේ වෙලාවේ කඩේකට යන්න ඕනේ ගෙදරින් එක්කෙනෙක්. ඒ යන එක්කෙනත් අනාරක්ෂිත කඩේකට ගිහිල්ලා අනාරක්ෂිතට බඩු ගෙනල්ලා ගෙදරින් ඉන්න අහිංසක දුවා දරුවන්ව අනාරක්ෂිත අතට පත් කරවන්න නැද්ද කියන එක පළවෙනි දේ තීරණය කරන්න ඕනේ ගෙදරින් එළියට බහිනේ වාක්‍යමක් සහිත ඔබ. නොබෝ දිනකීම මේ කොවිඩ් වසංගතේ ලංකාවෙන් තුරන් කරගන්න අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ පුළුවන්. ඔයාලා සහ ව්‍යාපාරික ප්‍රජාව සියලු දෙනා පරිසංගුණුත් විතරයි මේ කරන්න පුළුවන්. ඒ නිසා අපි කාටවත් දොස් කියලා වැඩක් නැහැ. වැරද්ද තියෙන්නේ අපේ අතේ. නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංවිධාන කර තිබූ මත්පැන් සාදයක් පැටලීම ශ්‍රී ලංකා සුරාපදු දෙපාර්තමේන්තුවේ සුරාපදු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් සමත්ව තිබෙනවා. මෙම සැකකරුවන් විසින් සාතේ සංවිධාන කර තිබුණේ කොරෝනා වසංගත තත්ත්වය උත්සන්න වෙමින් පවතින සහ රජයේ විසින් සාතේ පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති පසුබිමකයි. මහරගම නගර සභාවේ රැස්වීමක් අතරතුර සිදු වූ බව පැවසෙන ගැටුමක දර්ශන මේවන විට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් පවතිනවා. පාලක පක්ෂයේ නාගරික මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් මෙම ගැටුමට සම්බන්ධ බවටයි සමාජ මාධ්‍ය තොරතුරු වාර්තා කරන්නේ. ¡Gracias!
වසංගතය හමුවේ පීඩාවට පත්ව සිටින ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය තත්ත්වය නැංවීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කැනඩාවේ සහාය ඉල්ලා සිටියා. එයද කොළඹ පැවති හමුවකදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ කැනඩා මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා අතර හමුවක් අද විපක්ෂ නායක කාර්යාලයේදී සිදු වුණා. විපාර්ශ්වික වශයෙන් වැදගත් වන විශේෂ කරුණු කිහිපයක් පිළිබඳව මෙහිදී අවධානයට ලක් වූ අතර විශේෂයෙන් ලෝකයේ පුරා උග්‍ර තත්ත්වයට පත්ව ඇති කොරෝනා වසංගතය පිළිබඳව දෙපාර්ශ්වය අදහස් හුවමාරු කරගෙන තිබෙනවා. මෙම ව්‍යසනයට ගොදුරු වී ඇති රටක් ලෙස ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය තත්ත්වය නැංවීම සඳහා අවශ්‍ය කරන සහයෝගය ලබා ගැනීම සම්බන්ධයෙන් මෙහිදී විපක්ෂ නායකවරයා කැනඩා මහ කොමසාරිස්වරයාගේ අවධානයට යොමු කරනු ලැබුවා. ඒ පිළිබඳව සිය අවධානය යොමු කරන බවටයි කැනඩා මහ කොමසාරිස්වරයා සහතික වී ඇත්තේ. අපි ඉතාම අභියෝගාත්මක අවස්ථාවකට මුහුණ පා සිටිනවා. ප්‍රවෘත්තිවලින් නැහුණ ගැබිනි මවකුත් COVID-19 වෛරසය හේතුවෙන් මිය ගිහින් තියෙනවා කියලා. ඇත්තෙන්ම ක්‍රමවේදී ගැටලුවක් තියෙනවා. PCR පරීක්ෂණවල ගැටලු තියෙනවා. ඒ උපකරණ දැඩි සත්කාර ඇඳන් ධාරිතාව ඉතාම අඩුයි. සාමාන්‍ය ඇඳවල් ධාරිතාව පවා අඩු වෙමිනුයි පවතින්නේ. ඇත්තෙන්ම අපට ඔබේ සහයෝගය අවශ්‍යයි. මෙතර විපක්ෂ නායකවරයා ඊයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය වන හනා සිංහ මහත්මිය හමුවේ දීපාර්ශ්වික සාකච්ඡා පවත්වා කොවිඩ් වසංගතය හමුවේ පීඩාවට පත්ව සිටින ශ්‍රී ලංකාව ගොඩනැගීම උදෙසා අවශ්‍ය සහාය ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ පළ වූ අදහස් කිහිපයක් දැන් මේ අවුරුද්දේ දෙසැම්බර් වෙනකොට මේ රටේ ජනතාවගෙන් 63%කට මේ එන්නත් ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. මොකද ජනාධිපතිතුමත් මේ වෛද්‍ය ශාස්ත්‍රයේ ඉන්න වියතුන් පවා විශ්වාස කරන දේ තමයි එන්නත් ලබා දීම තුළ මේ ව්‍යසනයෙන් මේ රට ගලවා ගන්න පුළුවන් කියන එක. 63%කට මේ අවුරුද්දේ එන්නත් ලබා දීම විතරක් නෙවෙයි කෙටි කාලයක් ඇතුළත රෝගීන් සඳහා අවශ්‍ය කරන ඇඳන් 10,000 ලබා දීමේ වැඩ කටයුත්තත් අපි දැන් මේ වන විට ක්‍රියාත්මක කරගෙන යනවා. අපි අහනවා මේ එන්නත් මොනතරම් ලැබුණා? ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශත් එක්කද මේ එන්නත ලබා දීමට අවශ්‍ය වැඩසටහන හදලා තියෙන්නේ. එහෙමනම් අද පාර්ලිමේන්තුවේ කොළඹ දන්න ඕනේ නැහැ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දෙවන මාත්‍රාව ගිහිලා ලබා ගන්න එක. ඒ කණ්ඩායම මේ කොහෙවත් තිබුණ නැහැ ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශවලට. එහෙමනම් අපි හිතනවා සෞඛ්‍ය අමාත්‍ය තුමියගේ මනෝභාවය මේ රටේ පුංචි මිනිහා ආරක්ෂා කිරීම නෙමෙයි එතුමියට අවශ්‍ය ආණ්ඩුවට අවශ්‍ය පාර්ශ්වයන් ටික ආරක්ෂා කරගැනීම පමණයි. මේ රටේ සෞඛ්‍ය නිලධාරීන් දෞඛ්‍ය සේවයේ ඒ ඉන්න කාර්ය මණ්ඩලවලට ආරක්ෂාව දෙනවා. අද වෙනකන් ඒ කාර්ය මණ්ඩලවලට දෙවන මාත්‍රාව නොදී උත්තරීතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු මාත්‍රීවරු ආරක්ෂා කරන කටයුතු කිරීම කොතරම් සාධාරණද කියන එක අපි අහනවා. සෞඛ්‍ය නීති රීති අනුව ඒ සංචරණ සීමාවන් හදාගෙන අපි රටේ ආර්ථිකය වැටෙන්නේ නැතුව ජන ජීවිතය අඩාල කරගන්නේ නැතුව මේ කොවිඩ් කලමනාකරණය කරලා මහජනතාවට ජීවත් වීමේ මූලික අයිතිවාසිකම් ලබා දීමද කියන තර්කය තමයි දැන් ඇවිල්ලා තියෙන. උපන්දා සිට මිනිස්සු ඒ ජීවත් වෙච්ච ජීවන රටාවෙන් එකපාරට මේ පැය 24 දෙනින් ජනතාව මිනිස්සුන්ගේ හැසිරීම සීමා කරන්න බැරි TV චැනල් එක චැනල් මාරු කරනවා වගේ.
ආණ්ඩුව හැමදාම උත්සාහ කරන්නේ තමන් හරි ජගතා තමන් මේක හොඳට කරා තමන් මේක අංක එකට කරා තමන් තමයි මේක ලෝකේ ඉන්න හොඳම දේ කරන්න යනවා කියන කාරණේ බොරු රඟපෑම රඟ දක්වන්න හරි සූරයි මේ ආණ්ඩුවේ සමහර ප්‍රධාන පෙළේ කණ්ඩායම් රටේ ජනතාවට බය නැති කරලා රටේ ජනතාවට ඇත්ත වසන් කරලා රටේ ජනතාවට සිද්ධ වෙන්න යන දේ මොකද්ද වෙන්නේ කියන කාරණේ හරියට පහදා නොදී ආණ්ඩුව මේ බොරු මුසාව තුල රටේ ජනතාව මහ විශාල අසනතලක වැටලා තියෙන නිසා මෙහෙම වෙනවා දන්නවනම් රටේ ජනතාව මොනවා හරි වෙලා අවුරුදු කන්නේත් නැහැ කියන කාරණේ වෙලා මතක් වෙනවා. දැන් දන්න ලෝකේ නොදන්න තොරතුරු සොයන do you know COVID-19 වෛරසයේ ලෝකේටම දරුණු බලපෑම් එල්ල කර ඇති පසුබිමක වෛරසයේ විකෘති ප්‍රභේද 10ක් පමණ මේ වන විට තහවුරු වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පවසනවා. ඒ අනුව B.1.1.7 බ්‍රිතාන්‍ය COVID ප්‍රභේදය, B.1.3.5.1 දකුණු අප්‍රිකානු COVID ප්‍රභේදය, P1 සහ P2 යන වශයෙන් බ්‍රසීල COVID ප්‍රභේදයත් B.1.6.1.7 ඉන්දියානු කොවිඩ් ප්‍රභේදයත් B.1.5.2.5 එක්සත ජනපදයේ හා නයිජීරියාවේ ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් ප්‍රභේදයත් B.1.4.2.7 හා B.1.4.2.9 එක්සත ජනපදයේ පැතිර යන කොවිඩ් ප්‍රභේදයත් S.4.7.7N එක්සත ජනපදයේ පැතිර යන කොවිඩ් ප්‍රභේදයත් P3 ජපානයේ හා පිලිපීනයේ කොවිඩ් ප්‍රභේදයත් B.1.6.1.6 ප්‍රංශයේ ව්‍යාප්ත වෙමින් යන කොවිඩ් ප්‍රභේදයන් ලෙස හඳුනාගත හැකියි. වෛරස් වසංගතවල දක්නට ලැබෙන විශේෂ කාරණයක් වන්නේ කාලයත් සමග එහි ස්වරූපය වෙනස් වීමයි. වෛරස්වල එක ප්‍රෝටීනයක වෙනස් වීමකින් පවා එහි හැසිරීමේ සැලකිය යුතු වෙනසක් සිදු වෙන්න පුළුවන්. මෙවැනි වෙනස් වීම හේතුවෙන් වෛරසයේ බෝ වීමේ වේගය වැඩි විය හැකියි. වෛරස් ආසාදනයෙන් ඇතිවන රෝගයේ බරපතලකම උනත් වැඩි විය හැකි බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පවසන්නේ. වර්තමානයේ ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන B.1.1.7 ඇතුළු විවිධ නව ප්‍රභේද හඳුනාගෙන තිබෙනවා. ඒ හේතුවෙන් වෙනදාට වඩා රෝගයේ වේගයෙන් පැතිර යාම මෙන්ම වඩා බරපතල රෝග ලක්ෂණ ඇතිවීමට හේතුව මේ විය හැකි බවටයි සෞඛ්‍යංශ අනුමාන කරන්නේ. කාලයක් ලොව පුරා සිදු කරන ලද අධ්‍යයනවලට අනුව යම් ස්ථානයක කොවිඩ් වෛරසයේ සීක්‍රෙන් පැතිර යාමට හේතු වන ප්‍රධාන සාධක තුනක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව අධික සෙනඟක් රැඳෙන ස්ථානයක් වීම, සෙනඟ එකිනෙකා සමීපෙන් ගැවසෙන ස්ථානයක් වීම, හොඳින් වාතාශ්‍රය නොලැබෙන සංවෘත අවකාශයක නම් ඔබ කටයුතු කරන්නේ ඔබට කොවිඩ් වෛරසය සම්ප්‍රේෂණය වීමේ හැකියාව වැඩි. ඒ හේතුවෙන් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් නිරන්තර අවධානයෙන් හා ආරක්ෂාකාරීව කටයුතු කිරීම තුළින් කොවිඩ් වෛරසය ලෝකයෙන්ම තුරන් කිරීමට අප සියලු දෙනාම එකමෙන් පෙළ ගැසීම අත්‍යවශ්‍යම කරුණක්. Do you know? ලොව පුරා ව්‍යාප්ත වෙති කොවිඩ් වසංගතය දුර වේවායි ප්‍රාර්ථනා කරමින් පැවැත්වීමට නියමිත විශ්ව ආශිර්වාද හෝරාව සර්ව ආගමික වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද කොළඹදී පැවැත්වුණා. මේ විශ්ව ආශිර්වාද හෝරාව නමින් එකම දවසක එකම මොහොතක එකම වේලාවක ආශිර්වාද කිරීමේ පින්කමක් සර්ව ආගමික වැඩසටහනක් හැටියට හඳුන්වන්න පුළුවන්. මුළු ලංකාද්වීපේ පුරාම තියෙන බෞද්ධ වෙහෙර විහාරස්ථානවල ඒ වගේම සිල්මෑණි ආරාමවල එකම වේලාවක රතන සූත්‍ර දේශනාවත් ඒ වගේම චරපිරිත් දේශනාවත් සජ්ජායනා කරලා රටට සෙත් ප්‍රාර්ථනා කරන ගමන් අනිකුත් ආගමික ප්‍රසාදයෙන් තුමන්ලා ඒ ආගමික සිද්ධස්ථාන තුල මේ ආශිර්වාදාත්මක පින්කම ඉෂ්ට සිද්ධ කරන්ටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව අපි මේ උතුම් පුණ්‍ය කර්මය ඉෂ්ට සිද්ධ කරනවා ඒ විහාරස්ථාන තුල මහජන සහභාගීත්වයෙන් තොරව. 8 වෙනි දින සෙනසුරාදා හවස 5:46ට අපි බේරවැවේ සීමා මාලකයට තුන්නිකායම අතිපූජනීය මහානායක අනුනායක සාමීන්ද්‍රයන් වහන්සේලා කීප නම වඩම්මවලා අපි මේ මාධ්‍ය ආයතන වලත් ඉල්ලීමක් කරනවා. ඒ ආයතන වලටත් සහ සම්බන්ධ වෙලා පුළුවන් නම් මේ පිරිත් දේශනාව මාධ්‍ය තුලින් සජීවීව විකාශනය කරන්න කියලා
මහා සංඝරත්නය විහාරස්ථානවල වැඩ ඉන්න එකනම වුණත් මේ වැඩ ඉන්න එකනම හරි අනිකුත් සියලුම ස්වාමීන් වහන්සේලා එකතු වෙලා මේ විදිහට එකම වෙලාවක සෙත්පිරිස් සජ්ජායනේ රතන සූත්‍ර සජ්ජායනේ ජරපිරිත සජ්ජායනේ කිරීම තුළින් සමස්ත ශ්‍රී ලංකා පුරාම මේ විහාරස්ථාන සහ විහාරස්ථානවල ගොදුරුගම්වල ජනතාව මේ වැඩ පිළිවෙලට සම්බන්ධ වීම තුළින් බලාපොරොත්තු වෙන ආකාරයට ඒකාන්තයෙන්ම මේ ශාන්තිය සලසා ගැනීමට පුළුවන්කම තිබෙනවා எல்லா ஆலயங்களுக்கும் குறிப்பாக பம்பலப்பட்டியில் அமைந்துள்ள ஸ்ரீ கதிரேசன் ஆலயத்தில் இந்த ஹோம பூஜைகள் இடம்பெற ஆயத்தமாகி வருகின்றன இந்த மிருத்யுஞ்சய ஹோமத்தை நடத்துமாறு நாங்கள் வேண்டியிருக்கின்றோம் பிரதான முஸ்லீம் ஆகமிக ஆசீர்வாத வெடசட்டான கொழம்பு துணே கொல்லுப்பிட்டிய முஸ்லீம் ஜும்மா தேவஸ்தானேதி අපි සංවිධානය කරලා තියෙනවා මේ ප්‍රාර්ථනාව ඇත්තටම රටට අවශ්‍ය දෙයක් සියල්ලම ඒකාකාරව සිද්ධ වෙනවා අපිත් උනන්දුවෙන් අද උදේ අපේ අගරද ගුරුතුමාගේ නිවසේ ඉන්න පියතුමන්ලාට කිව්වා අපි එක හඬකින් හවුඩලා සහයෝගය දක්වන්න ඕනේ කියනවා කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව කතානායක මහින්ද යපා අභිවර්ධන මහතාට ලැබී තිබෙනවා කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව පනත් කෙටුම්පත අභියෝගයකට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 19ක් පාර්ශ්ව කිහිපයක් විසින් ඉදිරිපත් කළා. එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන එම පක්ෂයේ මහලේකම් පාලිත රංගබණ්ඩාර ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යමකාරක සභික වසන්ත සමරසිංහ පූජ්‍ය මුරුත්තිට්ටුවේ ආනන්ද හිමියන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍ර සමගි ජනබලවේගී මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම්බණ්ඩාර මහතා ඇතුළු පාර්ශ්ව 19ක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කළා. එමෙන්ම අදාළ පෙත්සම් වලට මෙදිගත්වී කරුණු දැක්වීමට අවසර ඉල්ලා අමාත්‍ය මහාචාර්ය ජීල් පීරිස් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාර්යවසම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමය ඇතුළු පිරිසක් විසින් අතරමැදි පෙත්සම් 13ක් ද ඉදිරිපත් කළා. කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත අභියෝගයකට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල විනිසුරු මඩු ලක්පත් කළ අතර ඊට අග විනිසුරු ජයන්ත ජයසූරිය, බුවනික අලු විහාරයේ ප්‍රියන්ත ජයවර්ධන, මුරුදු ප්‍රනන්දු සහ ජන සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළත් වුණා. පෙත්සම් සලකා බැලීමේ කටයුතු දින පහක් පුරා සිදු කෙරුණු අතර එහි රහසිගත නිගමනයන් කතානායකවරයා වෙත යොමු කර ඇති බවයි පසුගිය 23 වනදා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් සඳහන් කළේ. ඒ අනුව ඊට අදාළ රහසිගත නිගමනය මේ වන විට කතානායකවරයාට ලැබී තිබෙනවා. එය ලබන 18 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි කතානායක මහින්ද යපා අභිවර්ධන මහතා අපකල විමසීමකදී ප්‍රකාශ කළේ. මේ පිළිබඳව වූ පාර්ලිමේන්තු විවාදය ඊයේ දින පැවැත්වීමට නියමිතව තිබුණද ඊට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබී නොතිබීම හේතුවෙන් විවාදය කල් තැබුණා. වරාය නගර ව්‍යාපෘතිය හරහා මෙරටට විශාල ආදායමක් ගෙනීමේ හැකියාව පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. හොඳටම අපි මතක තියාගන්න ඕන මේ වරාය නගරය හදපු චීන සමාගමට ඒ දෙන කොටහ අපි දෙන්නේ 99 අවුරුදු බද්දකට. වෙනත් විදිහකට කියනනම් අවුරුදු 99කට පස්සේ මුල්ලු වරාය නගරෙම ශ්‍රී ලංකා රජයේ සතු දේපලක් බවට පත් වෙනවා. ශ්‍රී ලංකාව එහෙම මේ සමාගම එක්ක මේ ගනුදෙනුව කරගත්තත් මම හිතන්නේ ඒක විශාල ජයග්‍රහණයක්. ලී ක්වයන් හ්යු 1964 මැලේසියාවෙන් මේ සිංගප්පූරව කඩලා අරගන්නකොට සිංගප්පූරව අපට වඩා හුඟා දුප්පත් රටක්. ඒ වෙලාවේ මේ සිංගප්පූරව වෙන් කරලා අරගෙන වෙනම ආණ්ඩුවක් හදනකොට එදා මැලේසියාවේ අග්‍රාමාත්‍ය තුන්කෝ අබ්දුල් රහමන් ලී ක්වයන් ටැංගිල්ල දික් කරලා කිව්වේ මූට පිස්සු මේ වරාය නගරය හරහා අපි විශාල පිම්ම පනින්න තමයි හිතන්නේ. ඒක කරන්න පුළුවන්. ඒ හරහා විශාල ආදායමක් මේ රටට ඇති කරගන්න පුළුවන්. රසායනික පොහොර සහ කෘෂි රසායනික පොහොර එකවර ගෙන්වීම අත්හිටුවීම තුළින් අස්වැන්න අඩුවේ එළඹෙන අවුරුද්ද වන විට සාකතියක් ඇතිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම්බණ්ඩාර මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. රසායනික පොහොර සහ කෘෂි රසායන ගේම නවත්තලා තියෙනවා. ආණ්ඩුව දැන් සූදානම් වෙලා තියෙනවද කාබනික පොහොර නිෂ්පාදනය කරන්න? එහෙම වැඩපිළිවෙලකුත් නැහැ. ලෝකේ නොකරන දේවල් තමයි මේගොල්ලෝ කරන්න යන්නේ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම විශේෂඥයෝ වාර්තාවක් දීලා තියෙනවා. මේ රසායනික පොහොර එක සැරේ ගේන එක නැවැත්වුවොත් ලබන මාස් කන්නේ 40%ක් අස්වැන්න අඩු වෙනවා. දැනට හෙක්ටයාර් එකකින් වී ටොන් 4.1ක් ගන්නවා. මේ පොහොර ගේන එක නවත්තලා කාබනික පොහොර භාවිතා කරොත් 40%ක් ටොන් 1.7ක් අඩු වෙනවා. දැන් මේ මෝල් මුදලාල්ලා ටිකක් වී ටික හංගලා අද සම්බ 120ට තියෙන්නේ නැගලා 120ට නැගලා කීරි සම්බ බැරි වෙලාවත් 140ක් පොර
නැතුව නිෂ්පාදනය අඩු වුණොත් විහාල් මිල කොහොම ඉහළ යයිද? පෝරා නයනය කරන්න බිලියන 80ක් යනකොට මේ නැතිවෙන හිගවෙන හාල් ටික ගේන්න බිලියන 90ක් 100ක් යනවා. බැරි වෙලාවත් වී වලින් 140ක් නිෂ්පාදනය අඩු වුණොත්, පොල් වලින් තේ වලින් අඩු වුණොත්, පළතුරු අඩු වුණොත්, එළවලු වලින් 160ක් 70ක් අඩු වුණොත් අනිවාර්යයෙන්ම ලබන අවුරුදු වෙනුවෙන් මේ රටේ සාගතයක් පැන නගිනවා. අනුරාධපුර පෞද්ගලික බැංකුවක මුදල් කොල්ල කැමඩ පැමිණි දෙදෙනෙක් ආරක්ෂක නිලධාරියෙකුට වෙඩි තබා පලා ගොස් තිබෙනවා. අනුරාධපුර නගරේ නව බස් නැවතුම් පලාසල පිහිටි පුද්ගලික බැංකු ශාඛාවක ATM යන්ත්‍රයක මුදල් තැන්පත් කිරීමට අද අලුයම 6:30ට පමණ පැමිණි මුදල් බහර නිලධාරියෙකුට එම ස්ථානයේ රැඳී සිටි මංකොල්ල කරුවන් දෙදෙනෙකු විසින් මිරිස්කුඩු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. කෙසේ වෙතත් මුදල් බහර නිලධාරියාට ඉන් කිසිදු හානියක් සිදු නොවී ඇති අතර එක් මංකොල්ල කරුවෙක් නිලධාරියා සමග පොරබදිමින් මුදල් බහලූ බෑගය මංකොල්ල කෑමට මහත් පරිශ්‍රමයක් ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එම නිලධාරියා සමග පැමිණි ආරක්ෂක නිලධාරියා සිය රාජකාරී ගිනියාවිය රැගෙනදී අනෙක් මංකොල්ලකරු විසින් ඔහු ලුහුබැඳ ගොස් ගිනියාවිය ලබා ගැනීමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේදී ගිනියාවිය ක්‍රියාත්මක වී ආරක්ෂක නිලධාරියා බරපතල තුවාල ලබා තිබෙනවා. කෙසේ වෙතත් මුදල් රැගෙන පැමිණි රතේ රියදුරු විසින් මංකොල්ලකරු අත තිබූ ගිනියාවිය උදුරාගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මුදල් මංකොල්ල කෑමට පැමිණි දෙදෙනා වහාම එම ස්ථානෙන් පලා ගොස් ඇති අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මේ වන විට වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා. නීතිපති දපුලද ලිවේරා මහතා කැනඩාවේ මහකොමසාරිස්වරයා ලෙස පත්කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් නීතිපතිවරයා එම පත්කිරීම සම්බන්ධයෙන් සිය සතුට පළ කර ඇති අතර එය බාර ගැනීමට නොහැකි බවයි සඳහන් කර ඇත්තේ. නීතිපති දප්පුලද ලිවේරා මහතා ජනාධිපතිවරයා විසින් කැනඩාවේ මහකොමසාරිස්වරයා ලෙස පත් කර තිබෙනවා. කෙසේ වෙතත් නීතිපති දප්පුලද ලිවේරා මහතා ජනාධිපතිවරයාට දැනුම් දී ඇත්තේ තමා කැනඩාවේ මහකොමසාරිස්වරයා ලෙස පත්කිරීම පිළිබඳ ස්තුතිය පළ කරන බවත් එහෙත් තමා මෙරට රැඳී සිටමින් ජනතාවට සේවය කිරීමට කැමති බවයි. නීතිපතිවරයාගේ නිල කාලය අවසන් වීමට ඇත්තේ මැයි මස 24 වනදා බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙණවිය ප්‍රකාශ කළේ. ප්‍රධාන පුවත් විකාශය අවසන්. යළිත් හමුවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.